විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ජනකගෙන් අයිතිවාසිකම් පෙත්සමක්. අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකමක් නඩුවක් ගොනු කරන්න යනවා කියලා තමයි මේකේ වාර්තා කරන්නේ. ඒත් එක්කම මේ දීප්ති ට්විටර් පණිවිඩයක් තබමින් සටහනක් තබමින් කාංචන විජේසේකර කියනවා විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින වසර 3කට හා වරක් 25%කින් වැටුප් වැඩි වෙන වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනිකුත් දීමනා ගෙවීම් පිළිබඳව සාමූහික ගිවිසුමින් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මා විසින් දන්වා ඇත. දැන් ඊළඟට වෛද්‍යවරුන්ට පස්සේ අනිවාර්යයෙන්ම විදුලි බල මණ්ඩලයේ සේවකයෝ. ඔව් මේකත් මම හිතන්නේ ලක්ෂිකද මෙතන මේ ස්වාධීන ආයතන පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ දැන් උදාහරණ කෙටියට දැන් ඒවට දැන් අපි දන්නවා ස්වාධීන ආයතන ක්‍රියාත්මක වෙනකොට දැන් ඔයාට එකපාරට ඔයාව ස්වාධීන ආයතනයකට පත් කරොත් ඔයාට පර්සනල් එජෙන්ඩ් එකක් තිබුණොත් මොකද වෙන්නේ? දැන් මම කියන්නේ මෙතන බොහෝ විට මේ පබ්ලික් යුටිලිටි මේකේ තියෙන ගැටලුවක් ඒක මම කියන්නේ. මොකද මේක අපිට පේන පර්සනල් එජෙන්ඩා කියලා. ඒ මේක රාජ්‍ය පාලනයේදී ලොකු ගැටලුවක්. ඒක මම හිතන්නේ ওই විපක්ෂයේ ඉන්නන්ට තේරෙයි. මොකද අපි දැනගත යුතුයි අර සමාජයක කලින් තිබිච්ච හර පද්ධතිය නෙවෙයිනේ දැන් තියෙන්නේ. දැන් උදාහරණයකට අපි හිතමු දැන් මේ ඉල්ලීම් වෙනකොට, ඒ කියන්නේ ස්වාධීන ආයතන පිහිටවනකොට ඇත්තටම ලංකාවේ ඒ ස්වාධීන ආයතනයකට ඇවිල්ලා විනයගතව ස්වාධීනව ඒ ආයතන පාලනය කරන මිනිස්සු ලංකාවේ හිටියා. නෑ නෙවෙයි, ඇත්තටම හිටියා. හැබැයි අපි දැන් තේරුම් ගන්න ඕනේ ඒ යුගයේ ඉවර වෙලා තියෙන්නේ. මොකද අපි හැමෝටම පර්සනල් ලෙජෙන්ඩා දැන් තියෙන්නේ. මොකද මේ පර්සනල් ලෙජෙන්ඩ එක ආව ගමන් වෙන්නේ අනිත් එක දෙවෙනි එක ඊළඟ එක මාධ්‍ය. මාධ්‍ය කියලා කියන්නේ අරිම විපරිතයි මේ කාලේ. ඉතින් ඕනේ මාධ්‍යයකට අහු වුණාම දැන් ඔයා වුණත් ඕනට වඩා අපි තුමු උඩ දැන් මොකද වෙන්නේ? ඔයා ආයි බිමට බහන්න හම්බෙන්නේ නැහැ නේද? ඉතින් මම හිතන්නේ මේ ගොඩක් අයට පහුගිය කාලේ මේ නළුව වෙලා තියෙනවා. ඉතින් මේ නළුව වුණාම රාජ්‍ය පාලනයෙන් නළුවයි කියන්නේ දෙකක් නේ. ඉතින් ඒක මේ මහජනයා තේරුම් ගන්න ඕනේ. චිත්‍රපටි නළුවයි මේ රාජ්‍ය පාලනය කියන්නේ දෙකක් කියලා.